මේ හෙටක් වෙනුවෙන් වැඩක් කළ ඔවුන්ගේ කතාවයි පුණ්‍ය තීර්ථය අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සෑම සියලු දෙනාටම පුණ්‍ය තීර්ථය අලුත් වෙලාවට අලුත් විදිහට තමයි අපි ඔබ මුණ ගැහෙන්නේ පහුගිය කාලයේ පුරාවටම සෙනසුරාදා උදෑසන මුණ ගැහුණු අපි ඒ ලෙංගතුකම ඒ විදිහටම අරගෙන දැන් සිකුරාදා හවස් වරුවේදී තමයි මුණ ගැහෙන්නේ හැබැයි මන් දන්නවා අපේ ඒ බැඳීම අපේ ඒ ලෙංගතුකම අපේ ඒ ආදරණීය භවයේ කිසිම වෙනසක් නැති වගේ ඉතින් අදත් අවසරයි මට සොයා යන්නට අපේ රටේ යහපත ඉටු කරන මිනිසුන් පිළිබඳව මේ ලෝකේ මොනතරම් සම්පත් තියනවද ඒ අතර බොහොම දුර්ලභ සම්පතක්නේ මැණික් කියලා කියන්නේ මැණික් අපට හැම තැනින්ම ගන්න පුළුවන් නම් මැණික් හැම තැනින්ම අපිට අහුල ගන්න පුළුවන් නම් මැණික් මේ ලෝකේ හැම තැනකම තිබුණොත් අපිට මැණිකක සැබෑ අගයක් වටිනාකමක් දෙනේද නැහැ නේද මැණික දුර්ලභ වෙන තරමටම තමයි එහි අගය අපට වැඩිපුර දැනෙන්නේ ඒ නිසාම තමයි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ මැණික් හොයාගෙන යන්න ඒක බොහොම පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි අපහසුවෙන් හෝ අපි මැණිකක් හොයාගත්තොත්, එහි තියෙන වටිනාකම හඳුනාගත්තොත්, එහි වටිනාකම දන්න කෙනෙකුට ලැබුණොත් මැණිකට කොයිතරම් මගයක් ලැබෙනවාද? ඒ මැණික තවදුරටත් උපදාලා ඒ වටිනාකම තවත් වැඩි කරගන්නට පුළුවන් නේද? අපේ සමාජය තුළ ජීවත් වන දුර්ලභ මිනිසුන් හොයාගෙන යන මේ ගමනත් ඒ වගේ පහසු එකක් නෙවෙයි. අපිත් උත්සාහ කරන්නේ ලංකාව පුරාවටම ඉන්න ඒ වගේ මැණික් කැට හොයාගන්න. ඒ මැණික් උපදාන්න. ඒ මැණික් මේ ලෝකයට හඳුන්වා දෙන්න. මොකද එහෙම දුර්ලභව හම්බ වෙන මැණික් කැට අපි විශ්වාස කරනවා මේ භූමිය තුල මේ පොළව තුල වැළලී යා යුතු නොවන බව. ඉතින් එලෙසින් අදත් අපි බොහොම ආදරණීය චරිතයක් අද දවසේ වැඩසටහනට අපි කැඳවාගත්තා. ඔහුත් එක්ක තමයි අද අපි මේ කතා බහ ඉදිරියට අරගෙන යන්න සූදානම් වෙන්නේ. අද එහෙනම් මේ කතා බහ අපිට විනාඩි 40ක පමණ කාල වේලාවක් තියෙනවා. ඔබට ආරාධනා කරනවා මේ කාලය වෙන් කරගෙන සුපුරුදු ලෙසින්ම අපිත් එක්ක රැඳෙන්නට. මේ ඔබේ ආදරණීය වැඩසටහන පුණ්‍ය තීර්ථය. අද අපේ මෙදිරියට කැඳවාගෙන ආව චරිතය පිළිබඳව මම ඔබට මෙන්න මෙහෙම හඳුන්වා දෙන්නම්. ඔහු වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරාට බොහෝ සමාජ සේවාවන්, සමාජ සත්කාර කටයුතු කරමින් තමන් ඉගෙනගත්ත දේ, තමන් හරිහම්බ කරගත්ත දේත් එක්ක බොහොම යහපත් වැඩ කොටසක් මේ සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරමින් ඉන්න පුද්ගල චරිතයක් විදිහට තමයි අපිට ඔහු හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔහු නමින් වෛද්‍ය ඉසුරු විජේරත්න. අයිබෝවන්. අයිබෝවන්. දැන් මේ වෛද්‍යවරයා පිළිබඳව කතා බහ කරනකොට ඔබට වැටහෙවි මොකද අපි ඔහුගෙම හඳින් අහන්නට සූදානම් ඔහුගේ මේ කටයුතු පිළිබඳව ඊට පෙරාතුව මම ඔබට යම් අදහසක් ලබා ගන්නට ඔහු පිළිබඳව තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න පුංචි කාලේ ඉඳලම ලොකු ආසාවක් තියෙනවා ධර්ම දේශනාවන් වෙනුවෙන් කාලය ගත කරන්න ඒ කියන්නේ ධර්ම දේශනාවන් තවත් කෙනෙකුට අහන්න අවස්ථාව ලබා දෙන්නට ඔහු බොහොම යහුසුලුව කටයුතු කරන චරිතයක් විදිහට පුංචි කාලේ ඉඳලම වැඩ කරනවා. එතනින් එහාට ඔහුට අවස්ථාව ලැබෙනවා ලංකාවේ අහිංසක මිනිසුන්ව හඳුනාගෙන ඒ අය වෙනුවෙන් විවිධ ආධාර ලබා දෙන්න. ඒ ඔස්සේ යමින් පාසල් දරුවන්ට ඔහුට පුළුවන් වෙනවා උපකාර කරන්න තවත් විදිහකට වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපකාර කරන්නට පුළුවන් වෙනවා. තවමත් ඔහුගේ මේ සත්කාර කටයුත්ත එලෙසින්ම දිගහැරෙමින් පවතිනවා. මුලින්ම එතනට යන්න කලින් මං කැමති වෛද්‍ය ඉසුරු විජේරත්න මහතාගේ
අතීතය ගැන කතා කරන්න. අපි පුංචි කාලේ ඉඳලම පටන් ගත්තොත් ගමේ ඉඳලම ඊට පස්සේ අධ්‍යාපන කටයුතුත් එක්කම මේ කතා බහ ආරම්භ කළොත් අම්මා තාත්තා ගැන මතක් කරලම අපි මේ වැඩසටහනට ආරම්භයක් ගමු. හරි. මම නාරම්මල ප්‍රදේශයේ අඩුක්කිනේ කියන ග්‍රාමයේ තමයි මම උපදින්නේ. මගේ අම්මා තාත්තා ව්‍යාපාරිකයෙක්. මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා, වැඩිමහල් සහෝදරියෝ දෙන්නේ. ඒ දෙන්නගේ අම්මා තාත්තගේ සෙවණ තමයි මම හැදින්නේ. මම ප්‍රාථමික අධ්‍යාපනය ළමා ගත්තේ මොරගනේ මහවිද්‍යාලයේදී. මොරගනේ මහවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා මට යන්න හම්බෙනවා නාරම්මල මයුරපාද ජාතික පාසලට. නාර්මල මයුරපාද ජාතික පාසලෙන් පසුව තමයි මම විදේශගත වෙලා වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නේ. කුඩා කාලය ගත්තහම මම ගොඩාක් ගැමි පරිසරයක තමයි හැදුනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ කුඩා කාලයේ සිටම මම මගේ මේ ගමනට මට ශක්තියක් වුණේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා. මොකද මගේ කුඩා කාලේ ඉඳන් ආසාවක් තිබ්බා පැවිදි ජීවිතයට එන්න. ඉතින් ඒ අරමුණත් එක්කම මම ගොඩාක් ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරා. අඩුම තරමේ පාසලේ නිමාඩුවක් හම්බුණත් මම ඉන්නේ පන්සලකට වෙලා. ඉතින් ඒ ආభాෂයත් එක්ක තමයි මම සමාජ සේවාවලට යොමුනේ. විශේෂයෙන් අපේ පවුල් පසුබිම ගත්තත් සමාජ කටයුතු ගොඩාක් කරපු පවුලක්. කුඩා කාලේ අපි ළමා සමාජ හදාගෙන තරුණ සමාජ හදාගෙන ගොඩක් කරේ ධර්ම දේශනා. මාසකට දෙකකට සැරයක් ගමේ සමිතියේ ධර්ම දේශනාවක් පවත්වනවා. පාසලේ මට මතකයි මං ඒ වගේ වැඩසටහන් කීපයක්ම කරා. ඉතින් පොදු වැඩවලට මම සම්බන්ධ වෙන්නේ ඒ විදිහට තමයි පොඩි කාලේදී. කුඩා කාලේදී මට තව දෙයක් කියනවා. මොකද මගේ 6 වසර ඉස්කෝලේ මයුරපාදයේ ඉගෙන ගන්න කාලේ 6 වසර ඉඳන් මගේ ආසාවක් තිබ්බ විදිහට මම පොත් ලියන්න පටන් ගත්තා. මේ වෙද්දි මම පොත් පහක් ලියලා එළි දක්වලා තියෙනවා. එතකොට ඒ පොත් ලියන වැඩේදී ඉඳලමත් ස්වාමින් වහන්සේලා තමයි මම පිටිපස්සේ ඉඳගෙන සම්පූර්ණ මට අවවාද උපදෙස් දීලා මේ වැඩේ මේ විදිහට එන්න ඕන, මේ වැඩේ කරන්න ඕන මෙහෙමයි පුතේ කියලා මාව දිරිමත් කරලා මේ ගමන මාව අරන් ආවේ. එතකොට දැන් සාමාන්‍යයෙන් පුංචි කාලෙදී ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබන්නට මොකක් හරි හේතු පාදක විච්ච තැනක් තියනවද? මෙන්න මෙතන තමයි මට වැඩිපුරම දැනුනේ, මට මේ ධර්මයේ පැත්තට යොමු වෙන්න ඕන කියන ආසාව ආවේ මෙතනින් කියලා එහෙම මතක තැනක් තියනවද? චූටිම කාලේ අපේ පවුලේ කට්ටියත් විශේෂයෙන් මගේ කිරිය අම්මාද ජීවිතුන් අතර නැහැ. ඒ කට්ටියත් එක්ක මට පුරුදු වෙලා තිබ්බ පන්සලට යන්න. දානි අරගෙන පන්සලට යනවා. මම දහම් පාසල් ගියා. එතකොට ඒ අද්දිත් එක මම චූටි ස්වාමින් වහන්සේලා දකිද්දි මටත් ආසාවක් තියෙනවා. මම කවදා හරි දවසක මටත් ආසයි මේ වගේ පැවිදි වෙන්න. මටත් ආසයි සිවුරක් ඇඟේ දාගෙන ස්වාමින් වහන්සේ කෙනෙක් විදියට ධර්ම දේශනා කරන්න. ගෙදර ඇවිල්ලා මම පන්සල් ගිය දවසට ගෙදර ඇවිල්ලා අම්මගේ චීත්‍යයක් අරගෙන සිවුරක් විදියට පොරවගෙන මම ගෙදරම කට්ටියන්ට හෙන්න බණ කියනවා. ඒ වගේ සොඳුරු අතීතයක් තිබ්බා මේ ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධයෙන්. ඒ විදිහට වුණාට හැබැයි ඔබේ අදහස කොතනින්ද එතකොට වෙනස් වෙන්නේ? ඔබ ඊට පස්සේ දිගටම ගිහි ජීවිතයක් ගත කරමින් අධ්‍යාපන කටයුතු කරනකොට කොතනින්ද මේ වෙනස්කම සිද්ධ වෙන්නේ? සහ වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියන අදහස ඔබට කොයි කාලේද ආවේ? සහායක තදින්ම දැනුනේ ඔබට කොයි කාලේද? මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා නාරම්මල මයුරපාදයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ටික කාලයක් යද්දී ඇත්තටම මට ඉස්කෝලේ වැඩයි ඒවත් එක්ක මගේ අර කලින් තිබ්බ අරමුණ යම්කිසි විදිහට වෙනස් වෙනවා. නමුත් පැවිදි ජීවිතයට යන එක වෙනස් වුණාට මම සම්පූර්ණයෙන්ම මගේ හැම කටයුත්තකදීම අදහස් සහ අවවාද ගත්තේ ස්වාමීන් වහන්සේලාගෙන්. ඒකත් එක්කම මගේ අදහස් අනිත් පැත්තට හැරෙන මම කවදා හරි දවසක වෛද්‍යවරයෙක් වෙනවා කියන අදහස. ඒ අනුව තමයි ඔබ අද වෙනකොට වෛද්‍යවරයෙක් බවට පත් වෙලා බොහෝ ගෙලලුන්ට සත්කාර උපස්ථාන කරන්න පෙළඹිලා තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් වෛද්‍යවරයෙක් වෙලා ඒ ඉන්න ගමනේදීත් ඔබ මාත් එක්ක පූර්වයේදී කතා බහ කරද්දී ඉදිරිපත් කළා බොහෝ දිනෙකට උදව් උපකාර කරන්න ඕන කියන අදහස. දැන් අපි දන්නවා ගොඩාක් වෙලාවට කෙනෙක් වෛද්‍යවරයෙක් බවට පත්වීම හෝ විවේචනාත්මකව නොවේ, නමුත් කෙනෙක් ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ රැකියාවට හරියන වේතනයක් ගත්තට පස්සේ සමහරක් වෙලාවට
රට තුල ඉන්නවටත් වැඩිය රටින් පිටට ගිහිල්ලා තව ටිකක් වැඩිපුර මුදලක් හොයාගෙන එහෙම සැලසුමකට තමයි යන්නේ. හැබැයි ඔබ ආපහු ලංකාවට එනවා ඊට පස්සේ තව ලොකු සේවාවන් කරනවා. ඔබ හරහා නොමිලේ බොහෝ දෙනෙකුට අවශ්‍ය පහසුකම් සේවාවන් සපයන අවස්ථාවක් තියෙනවා බොහෝ දුරට. එතකොට මෙහෙම සිතුවිලි පහළ වුණේ කොහොමද? මම කලින් කිව්ව විදිහට මම ඇතුළත් වුණේ රුසියාවේ ත්වෙර් රාජ්‍ය විශ්වවිද්‍යාලයට. ඒ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඇත්තටම මම අවුරුදු 6ක් රුසියාවේ ඉන්නවා අධ්‍යාපනය ලබනවා. නමුත් මගේ හිතට දැනුනේ හැමදාම මම ඉන්නවල ලංකාවේ කියන එක. මම කවදාවත් ආසුන්නේ දීර්ඝකාලීනව පිටරටක ඉන්න. අධ්‍යාපනය ලැබන කාලය තුලදී මම රටේ ඉන්න අවශ්‍ය නිසා මම හිටියා. ඒ ඇරෙන්න මට දැනුනේ මම කියන්නේ මට ෆීල් වුනේ මේ රට. මේ රටේ කැම ටිකක් කාලා මේ රටේ ඉන්න තමයි මට ආසාව ඇති වුනේ. ඒකත් එක්ක තමයි මම රටකට නොයන්න තීරණය කරේ නැවත. එතකොට දැන් ඒකත් එක්කම අපි දැන් කතා කරමු ඔබේ සමාජ සේවා කටයුතු පිළිබඳව. කොතනින්ද පටන් ගත්තේ? දැන් අර කිව්ව පොන්චි කාලේ ධර්මදේශනා හරි කැමති ස්වාමින් වහන්සේලාගෙන් බණහන්, ඊට පස්සේ ඔබ මං හිතන්නේ ධර්මදේශනා සංවිධාන කටයුතු සිද්ධ කරනවා. කොහොමද ඒ කටයුතු සිද්ධ වුනේ? කලිනුත් මම ඒක සඳහන් කරා. ඒ කියන්නේ ගමේ අපිට තිබ්බේ ගමේ සමිතියක්, කුඩා සමිති ශාලාවක්. ඒත් එක්කම ගමේ තිබ්බා වැවක්. වැව හිඳෙනකොට තමයි අපි වැවේ ධර්මදේශනා සංවිධානය කරන්නේ. කුඩා කට්ටිය ඇත්තම ගමේ වැඩිහිටි කට්ටියත් අපිට උදව් උපකාර කරා. ඒත් එක්කම මේ ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කරලා ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් යුතු වඩම්මලා ගමේ පිරිස ඔක්කොම එකතු කරලා ඒ ධර්මදේශනාව අපි සංවිධානය කරා. ඇත්තටම ධර්මදේශනාව අවසාන වෙද්දී අපිට හිතට දරා ගන්න බැරි සතුටක් තියෙනවා. ඒකත් එක්ක තමයි මට ඕකට වැඩිපුරම යොමු වෙන්නේ. අද කරන වැඩේදී ගන්න සතුට තමයි මම ඊළඟට ප්ලෑන් කරන්නේ. ඒ වගේ තමයි මම පටන් ගත්තේ. කී දෙනෙක් විතර ඔබේ කණ්ඩායමේ හිටියද? අපි ගණනින් කියන්න අමාරු. මොකද කේක වැඩ සටහන් වලදී කේක් කට්ටිය සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ අයගේ ලැබිච්ච සහයෝගයත් බොහොම හොඳ නිසා තමයි අනිවාර්යයෙන්ම ඔබේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වුණේ. එතනින් එහාට අපි කතා කරන්න ඕන අර මේ බොහෝ දෙනෙකුට ඔබ ලබා දුන්නු ආධාරෝපකාර පිළිබඳව. සාමාන්‍යයෙන් සමාජයේ කතාවක් තියෙනනේ අපි දීලා කියවන්න හොඳ නෑ කියලා. හැබැයි මං හිතනවා අපි හොඳ දේවල් කිව්වට කමක් නෑ කියලා. මොකද අපි නරක දේවල් ඕනතරම් සමාජයේ දකිනවා නම් ඒව සමාජගත වෙන්න උත්සාහ කරනවා නම් ඇයි අපි හොඳ දේවල් කතා කරන්නේ නැත්තේ? ඒ නිසා අර ඔබේ ඒ සමාජ සත්කාර කටයුතු පිළිබඳව දැනගන්නට කැමතියි. සමාජ සත්කාර පටන් ගන්නේ මම විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසර ශිෂ්‍යෙක් විතර ඉන්න කාලේදී. මේකට උදව් පටන් ගැනීම එන්නේ අපේ ඉන්ද්‍රාගාරයේ ධම්මරත්න මහාචාර්ය හාමුදුරන්ගේ මූලිකත්වයෙන් අපි සුවසවි පදනමක් කියලා හැදුවා. සුවසවි කියන නම මගේ ව්‍යාපාරයටත් තියෙන එකමයි. සුවසවි පටන් ගත්තේ 2012. එතකොට අපි සංවිධානය කරා මගේම වයසේ ඉඳලා ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුණ වෛද්‍ය ශිෂ්‍යෝ අපි 100ක් හොයාගත්තා. හොයාගෙන පළවෙනි වසර ඉගෙනුම් ලැබන ඒ 100 දෙනාටම අපි බෙදනලා ගෙනාව රුසියාවෙන්. පාසල් ළමයි 250ක් තොරගෙන පාසල් ළමයින්ට පාසල් උපකරණ අපි ලබා දුන්නා. ඒත් එක්කම මට මතකයි ශ්‍රවණාධාර උපකරණ, ඒ වගේ සෞඛ්‍ය උපකරණ කට්ටල වායිකුත් එදා ලබා දුන්නා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි සමාජ වැඩේ වැඩසටහන මේ උපකාර කරන. ඒක ලොකුවටම සංවිධානය කරපු එකක්. එතනින් තමයි මම පටන් ගන්නෙ. හැබැයි ඔබට මූලික අඩිතාලම අර ධර්මදේශනවලදී ඔබ සංවිධානය කරන්න සූදානම් කරනවා කියන එක. ඒක ටිකක් වෙනස්ම දෙයක්. නමුත් ඒ සංවිධාන ශක්තිය ඔබට තිබුණා. ඒ නිසා තමයි මෙතන මේ දක්වා අද දක්වා මෙන ගමනේදී ඔබට ඒක පහසුවක් වුණේ. දැන් ඊළඟට අපි පොඩ්ඩක් දෙමාපියෝ පිළිබඳව කතා බහ කරමු. මොකද මම විශ්වාස කරනවා දරුවෙක්ගේ ජීවිතේ යෝධ හෙවණැල්ලක් බවට පත් වෙන්නේ තමන්ගේ අම්මා තාත්තා දෙමාපිය සහ ඔබේ පවුලතරතුරු අපිට තව ටිකක් පැහැදිලි කරනවා නම් ඔබ විතරයිද පවුලේ ඉන්නේ? මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මට වැඩිමහල් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. අම්මා තාත්තා ගැන කියද්දී මේ වැඩවලදී මට මතකයි තාත්තා ගොඩක් ගම්වලට ගිහිල්ලා එවකට යුද්ධ පැවිදිච්ච කාලේ නියම් ගම්වලට ගිහිල්ලා
ආද වියලි ආහාර පාර්සල් බෙදපුවා මමත් ඒ පස්සෙන් ගියා මම ඇත්තටම ඒ වැඩිගෙන ගත්ත තාත්තගෙන් කිව්වොත් මං හරි ඉතින් ධර්මදේශනා වැඩදී වුණත් අන්තිමේටම මේ පොඩි ටික කපන්නේ මායි තාත්තයි ඉතින් මේ ඒ වගේ මට වක්‍රාකාර උදව් ලැබුණා මේ ගමන යන්න අක්කලා දෙන්නත් ඒ වගේම හිටියා ඒ කට්ටිය උදව් කරා ඉතින් ඒත් එක්ක ආපු ගමනක් තමයි මේක සැබවින්ම දෙමාපියෝ ආදර්ශමත් වෙනකොට ඒ පසුපස යන දරුවන්ටත් ඒ අඩිතාලම නිතින්ම ලැබෙනවා. ඒ අඩිතාලම මත තමයි තමන්ගේ ජීවන ගමන ඉස්සරහට උන්ට අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඒ කටයුත්ත ඒ විදිහට ඔබ රුසියාවේ අධ්‍යාපනය ලබන කාලයේදී අපේ රටේ ඔය කලින් සඳහන් කරපු විදිහට වේදනලා ලබා දීමේ ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කරලා ඒක බොහොම සාර්ථකව කරගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. එතනින් එහාට දැන් ඔබ අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරන ඔබේ රෝහල තුළ විශේෂයෙන්ම ඔබේ පෞද්ගලික රෝහල වෛද්‍ය සුවසවිය රෝහල පුද්ගලික රෝහල තුළ ඔබ කටයුතු කරන ඔබ එහි අධ්‍යක්ෂ ධූරය දරමින් මෙතනට කොහොමද ආවේ? කියන්නේ දැන් ඔබට තිබුණද යම් ඉලක්කයක් මම දවසක මෙහෙම වෛද්‍යහීනිය සැබෑ කරගත්තට පස්සේ එතනින් එහාට මෙහෙම කටයුතු කරන්න ඕන කියලා අරමුණක් ඉලක්කයක් තිබුණද? මට කලින් තිබේ වෛද්‍යවරයෙක් කීමේ හිණ විතරයි. නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ලබන කාලෙදී මට අදහසක් සහීනියක් තිබ්බා. මම දවසක රෝහලක මගේම රෝහලක මම අධ්‍යක්ෂ විදිහට වැඩ කරනවා කියලා. 2015 ජූලි මාසයේ තමයි මම උපාධි ඉවර කරන්නේ. 2015 අගෝස්තු මාසේ ලංකාවට එනවා. ඒ ඇවිල්ලා 2017 නොවැම්බර් තමයි මම ඉස්ලාම පොඩිවට පටන් ගන්න සුවසවිය වෛද්‍ය මධ්‍යස්ථානය කියලා. ඒකත් එක්කම ගිය අවුරුද්දේ තමයි මම සුවසවිය පුද්ගලික රෝහල කියලා මගේම රෝහලක් සියලු පහසුකම් වලින් සමන්විත රෝහලක් මම පටන් ගන්නෙ. ඒ විදිහට තමයි ඔබ ඔබේ රෝහල ආරම්භ කිරීමේ කටයුතු සහ දැන් පවත්වාගෙන යාමේ කටයුතු සිද්ධ කරන්නේ. දැන් ඒ රෝහලෙත් යම් විශේෂත්වයක් තිබෙනවා. ඒ කරුණාවත් මම ඔබට මේත් එක්කම මතක් කරන්නම්. පින්වත් ස්වාමින් වහන්සේලාට සියලුම වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයීම රෝහල හරහා සිද්ධ වෙනවා. ඔව් මම පටන් ගත්ත හැම පළවෙනි දවසේ ඉඳලම මම වැඩ කරන මගේ සේවකයන්ටත් මම කියලා තිබ්බේ ගරුණීය ස්වාමින් වහන්සේලාගෙන් කිසිම අයකිරීමක් කරගන්න එපා. කිසිම දවසක මම අය කරගන්නේ නැහැ. ඒ කියන්නේ අපේ බාහිර රෝගී අංශයවත් රසායනාගාර සේවයවත් විශේෂඥ සේවයෙන්වත් අපිට අයවිතු කිසිම දෙයක් අපි අය කරගන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම පින්වත් ස්වාමින් වහන්සේලා සඳහා නොමිලේ තමයි මේ සුවසභිය පුද්ගලික රෝහලේ සේවා කටයුතු සැපයෙන්නේ. හොඳයි. දැන් ඒ කාරණාවත් අපි සිහිපත් කරගත්ත. ඊට පස්සේ සුවසභිය රෝහල හරහා ඔබ ඉෂ්ට කරන්නට යනම ඊළඟ කටයුත්ත ඒ තමයි අපේ රටේ අහිංසක මිනිසුන්ව හොයාගෙන ගිහිල්ලා එයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරමින් මේ අයට ඊළඟට මොනවද කරන්න ඕන? සමහරක් වෙලාවට කෙනෙකුට සීනි බලා ගන්න, කොලෙස්ටරෝල් එකක් බලා ගන්න මේක අද කාලේ යම් අභියෝගයක්. එතකොට මේ පහසුකම් ටික ලබා දීලා ඔබ ගිහිල්ලා ලොකු සත්කාර කටයුත්තක් සිද්ධ කරනවා. අපි මේ ගැන කතා කරමු. මේ වෙන විට වෛද්‍ය කඳුරු 60කට අධික ප්‍රමාණයක් මට මතක විදිහට මම කරලා තියෙනවා. දිවිනේ නොයෙකුත් පළාත්වල හොරවපතාන, නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල සහ ලංකාවේ නොයෙකුත් පළාත්වල අපි වෛද්‍ය සායන පවත්වලා තියෙනවා. සාමාන්‍යයෙන් පවත්වන වෛද්‍ය සායනයකට වඩා සේවාවක් මම හිතනවා අපි කරලා තියෙනවා කියලා. ඒකට මාත් එක්ක පෙළ ගැහුණු විශේෂ කණ්ඩායමක් හිටියා. සීනි බලන එකේ ඉඳලා බෙහෙත් ඖෂධ ලබා දෙන එක දක්වාම සෑම දෙයක්ම නොමිලේ අපි පැවැත්වුවා. ඒකට මට උදව් කරපු අපේ විශේෂඥ මඩුල්ලක් හිටියා වෛද්‍ය කණ්ඩායම. අපේ බෙහෙත් ගෙන්වන ආයතන වාගයක් තිබ්බා. ඒ කට්ටිය හැමදාම මගේ වෛද්‍ය කඳුරුවලදී මට නොමිලේ ඖෂධ ලබා දුන්නා. ඉතින් ඒත් එක්ක මට පුළුවන් වුණා සාර්ථක වෛද්‍ය කඳුරු 60කට අධික ප්‍රමාණයක් ලංකාව පුරා කරන්න. දැන් වෛද්‍ය කඳුරු ඒ විදිහට කරනකේ ඇතුලේ කොයිතරම් වියදමක් සාමාන්‍යයෙන් අපිට කියන්නට පුළුවන් මෙන්න මේ තරමක වියදමක් මේක වෛද්‍ය කඳුරුකට ඔබට වැය කරන්න සිද්ධ වෙනවා කියලා? ඇත්තටම ඒ වටිනාකම කොච්චරක්ද? පින් වැඩ කරද්දී අපිට කට්ටිය වටේටම හැදෙනවනේ. ඔව්. මට වෛද්‍ය සායනවලදී එක දවසක් අපි
සාමාන්‍ය සල්ලි දීලා මේ සේවාව කෙනෙක් ගත්තොත් කොපමණ මුදලක් කෙනවද කියන එක එක දවසක් අපි ගණන් හදුවා. ඔව්. ප්‍රධාන අපි කරන ලොකු මෙගා ප්‍රොජෙක්ට් එකකදී 30,30,000කට අධික ප්‍රමාණයක් යනවා කියලා අපි ගණන් හදුවා වෛද්‍යවරයෙකුට ගෙවන ගාණේ ඉඳලා ඖෂධ දක්වා සියලුම දේවල්. හැබැයි මම සූදානම් කරන වෛද්‍ය කඳුළු මට ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ වටා හැදුණු පිරිසක් නොමිලේම මේ සේවාවල මල් ලබා දෙන්න මාත් එක්ක හිටියා. ඒකත් මම හිතන්නේ ඔබට ලොකු ශක්තියක් මේ කටයුතු මේ විදිහට සාර්ථක කරගන්න සහ අද අපි අපිත් එක්ක මේ විදිහට වැඩසටහනට ඔබව සම්බන්ධ කරගන්න. ඒකත් ඒ විදිහට අපි කතා බහ කරනකොට ඔබ මේ ආයතනයත් ටිකක් සුවිශේෂී වෙනවා. මොකද සාමාන්‍ය ආයතනයකට වඩා වෙනස් විදිහට තමයි ඔබ කටයුතු කරන්නේ. මාස 3කට සැරයක් මොකක්ද ඒ සිදුවෙන වෙනස්කම? ඇත්තටම අපි මාසයකට සැරයක් ධර්ම දේශනාවක් අපේ සේවක මණ්ඩලයට අපි තියන්න තමයි සූදානම් කරේ. නමුත් මේ මේ දවස්වල තියෙන මේ බාධකත් එක්ක අපිට ඒක හැකියාවක් වුණේ නැහැ. නමුත් අපි මාස 3කට සැරයක්වත් ධර්ම දේශනාවක් පවත්වන්න ඕන කියන එක අරමුණේ තමයි මම ඉන්නේ. හැම අවුරුද්දෙම අලුත් අවුරුදු දාව අපේ රෝහල පටන් ගන්න පිරිත් දේශනාවකින් සහ සාංඝික දානමය පින්කමකින්. එහෙම තමයි. හොඳයි. එතකොට දැන් මේක එහෙම පහසු දෙයක් නෙවෙයි දැන් අපි හොඳ දේවල් කරන්න යනවා කියන එක. කෙනෙකුට ඒක එක විදිහකට පේන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක වැරදි කෝණයකින් බලන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ස්වභාවය. සමාජය තුළ ජීවත් වෙනකොට අපිට ඒ සියල්ලටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබ මේ විදිහට මේ කටයුතු කරගෙන යනකොට ඔබට ඇතිවිච්ච බාධාවන් තියෙනවද? මතක් කළොත් අපි බාධා නම් ගොඩක් තියෙනවා. ඔව්. ඔබ හිතේ වැඩිපුරම යම් කලකිරීමක් ඇති වෙන තැනකට, එහෙම නැත්නම් හිත්‍රිදීමක් ඇති වෙන තැනකට, එහෙම කියන තරම් විශේෂ දෙයක් නම් ඇති වෙලා නැහැ. නමුත් හැම කෙනාම මට කියන කතාව තමයි දැන් ඔය දනඩ පිනට දෙන එක නවත්තලා ව්‍යාපාර කටයුතු දිනු කරන් ඉඳපන් කියන කතාව තමයි හැම කෙනාම කියන කතාව. නමුත් මට ඒ වියදම් කරන සල්ලි වලට වැඩිය සතුටක් මං හිතනවා හොඳම ධනයක් මට හම්බ කරගන්නවා. ඒ වෙලසනම් නාමන ආත්ම තෘප්තිය. ඒක මට අර හම්බ කරන රුපියලට දෙකට වඩා මට වටිනවා. කවදා හරි ඔබට හිතේද මම මේ වැඩේ දැන් නවත්තන්න ඕන, මට දැන් මේක කරන්න බෑ ඇති කියලා හිතෙන දවසක් ඒද? මම හිතන්නේ නැහැ. මොකද මට දැන් අවුරුදු 34ක් මේ 34 පුරාවට මම කරේ වැඩසටහන. ඒ නිසා ආයෙක නවත්තන්න වෙයි කියලා මං හිතන්නේ. දැන් ඔය කටයුතු ඒ විදිහට කරගෙන යනකොට ඔබේ ජීවිතයේ තියෙනවද ඔබ සංවේදී වෙච්ච අමතක නොවෙන සහ මේ කටයුත්ත මට වැඩිපුර දැනෙච්ච හැඟිච්ච තැනක් කියලා තැනක් අපිට මතක් කරගන්නට? සමාජ සේවාවලදී මට දැනෙච්ච හොඳම වෛද්‍ය කඳවුර පවත්තන්න ගියේ 2016. මට මතක විදිහට 2016 හෝ 17 දවැන්ත ගම්වතුරක් ආවා ලංකාවේ. ගම්වතුර ආධාර බෙදන්නයි වෛද්‍ය කඳුරකට තමයි අපි ගියේ. අපි ගියේ හොඳට ෂර්ට් යට කරගෙන වෛද්‍ය යද්දි යන විදියට සාමාන්‍යයෙන්. ඇත්තටම ගියන් පස්සේ අපිට සම්පූර්ණ අපේට ඇඳුම සම්පූර්ණ වෙනස් කරගන්න වුණා. මොකද අපිට වෛද්‍ය කඳුරට ගමට යන්න තිබ්බේ වතුරෙන්. පපුව ගාවට විතර වතුර තිබ්බා. කරේ බෙහෙත් ටිකයි ඔක්කොම ටික අපි ගිය පෙටිම් එකේ කරේ උඩ තමයි අරන් ගියේ. එදා තමයි මට දැනෙච්ච හොඳම වෛද්‍ය කඳවුර මම පවත්ලා තියෙන්නේ. ඊට අමතරව කවුරු හරි ප්‍රතිචාර දක්වලා තියෙනවද ඔබ කරපු කටයුතු වලදී? එහෙම ඔබට මතකයක් තියෙනවද? ප්‍රතිචාර දක්වීම නම් ඕනේ තරම් ඇති. හැම වෛද්‍ය කඳුරක් අවසානයේදී මට හොඳ ප්‍රචාර හම්බෙනවා සහ ඊට පසුවත් මට හම්බෙනවා. විශේෂයෙන්ම ශ්‍රද්ධා ගුවන්විදුලි මේ රූපාණි සහ ලක්කිරි FM එකේ අපි සමාජගත මණ්ඩලයට අපි වෛද්‍ය කඳුර පැවැත්වුවා. ඒකෙදිත් අදටත් මට ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර හම්බෙනවා. හැමදාටමත් එහෙමයි. හොඳයි. ඉතින් එලෙසින් අපි මේ වටිනා මිනිසුන් සොයාගෙන යන ගමනේදී අද දවසේ අපි හොයාගත්තේ වෛද්‍ය ඉසුරු විජේරත්නව. ඔහු බොහෝ සමාජ සත්කාර කටයුතු කරමින් මේ සමාජයට යහපත උදා කර දෙන්නට තමන්ට පුළුවන් ශක්තියෙන් ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන්නට ඔහු අපකැප වී ඉන්නවා. ඉතින් එලෙසින් අද දවසේදී අපිට ඔහුත් සමගින් මේ කතා බහ ගොඩනගන්නට අවස්ථාව සැලසුණා. දැන් ඔබ විවාහකයි. දැන් කවදා හරි දවසක එන්නේ සාමාන්‍යයෙන් වෙන්නත් පුළුවන් කාරණාවක්
ඔබේ බිරිඳගේ භාර්යාවගේ තියෙන මේ සඳහා තියෙන අදහස මොකක්ද? ඇගේ සහයෝගය කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ? මේ වැඩසටහන් වලදී ඇත්තටම දමම් පිටිපස්ස ඉන්නේ ඇයයි. ඇයත් මම වගේම තමයි. සමාජ වැඩ වලට ගොඩක් කැමතියි. දනට පිනට දෙන්න ගොඩක් කැමතියි. ඉතින් ලොකු ශක්තියක් මට ඇය. ඇයත් එක්ක බාධාවක් වෙන්නේ නැති මට. හොඳයි මං හිතන්නේ ඒ පාර්ශ්වයෙන්ුත් ඒ සහයෝගය තියෙනකොට මේ කටයුතු ඔබට පහසු කරගන්නට තවත් ලොකු අස්වැසිල්ලක් බවට ඒකපත් වෙනවා. ඉතින් එලෙසින් අද දවසේදී අපිට මේ කතා බහ ගොඩනගන්නට පුණ්‍ය තීර්ථයේ වැඩසටහන තුලදී අවකාශය සැලසුණා. ඒ විදිහට ඔබ පිළිබඳව කතා බහ කරනකොට වෛද්‍ය ඉසුරු විජේරත්න වෛද්‍යතුමන් පිළිබඳව කතා බහ කරනකොට දැනට සුවසවිය පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනවා. දැන් ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ අහිංසක පිළිකා රෝගයෙන් පීඩාවට පත්වෙන දුව දරුවන් පිළිබඳව විශේෂයෙන්ම මම හිතන්නේ ලෝකේ අපි කිසිම කෙනෙකුට වැළඳෙන්නට එපා කියලා හිතන රෝගී තත්වයක් තමයි පිළිකාව කියලා කියන්නේ. නමුත් සමහරක් වෙලාවට ජීවිතයේ යම් තැන්වලදී අපිට ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අහිංසක දරු පරපුරට මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එකම මං හිතන්නේ දෙමාපියෙක්ගේ ජීවිතේ කඩාවැටීම ආරම්භ වෙන තැන. හැබැයි දරුවගේ ජීවිතේ ගොඩ ගන්න දෙමාපියෝ තමන්ට පුළුවන් උපරිමයෙන්ම වෙහෙසෙන බවත් අපි දන්නවා. ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජාත්‍යන්තර සිංහ සමාජයේ 306 B 2 කියන අපේ දිස්ත්‍රික්කයේ තුල සිංහාධිපතිතුමන් අනුර දිසානායක මැතිතුමන්ගේ මගේ මේ සමාජ වැඩ දැකලා එතුමා මට මේ වසරේදී ළමා පිළිකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න මට අවස්ථාව ලබා දෙනවා මුළු දිස්ත්‍රික්කෙම ව්‍යාපෘති ප්‍රධානී විදියට. මේ කර්තවේදී ලක්මාල් වජිරසිරි මහත්තයාට මතක් කළ යුතුමයි. මොකද එතුමාගේ සහයෝගයෙන් තමයි මම මේ අවස්ථාව ලබා ගත්තේ. මම මේ වසරේදී අපේ සිංහ වර්ෂය පටන් ගන්නෙ සෑම වර්ෂයකම ජූලි ඉඳලා ඊළඟ වර්ෂයේ ජූනි අවසන් වෙනකන්. මේ වර්ෂයේදී ලංකාව පුරාම සිටින පිළිකා රෝගී දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන තමයි මම අදහස් කරන්නේ. විශේෂයෙන්ම ළමා පිළිකාවක් ගත්තහම අපිට බොහෝ දුරට සියිරසියක් හොඳ කරන්න පුළුවන්. හැබැයි පිළිකාව කල්තිය අඳුර ගන්න ඕනේ. ගොඩක් දෙමාපියන්ගේ මේ පිළිකා රෝග ලක්ෂණ ගැන දැනුවත් නොවීම නිසා තමයි මේ පිළිකාව කල්තිය අඳුර ගන්න බැරි වෙන්නේ. ඉතින් මගේ ප්‍රධාන අරමුණ වෙන්නේ පිළිකා රෝග ලක්ෂණ පිළිබඳව සමස්ත දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් තුලින් ඉක්මනින් මේ දරුවන් අඳුරගෙන දරුවන් සියිරසියක් හොඳ කරගැනීමේ වැඩසටහන කරන්න. ඊට අමතරව ඔබ මතක් කළා පූර්වයේදී අපි කතා බහ කරනකොට මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ සිංහාධිපතිතුමා සහ අපි මහර්ගම අපේක්ෂා රෝහලත් එක්ක කතා කරගෙන යනවා. රෝහලේ අලුත් නේවාසික වාට්ටුවක් හදන්න. මොකද අපේ විශේෂඥ වෛද්‍යතුමාලත් එක්ක කතා කරද්දී එතුමන්ලා කිව්වේ පිළිකාවට වැඩිය ළමයි මේ දෙන්නේ ඉන්ෆෙක්ෂන් වලින් ආසාදනය වෙමින්. ඒ කියන්නේ දැනට තියෙන පහසුකම් වලින් ළමයිට ඉඩක් නැහැ. ඔක්කොම මේ එක ළමයෙකුට ආසාදනයක් වුණොත් අනිත් අය බේරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ලැබිලා තියෙන ඉඩ පහසුකම අඩුයි. ඒකට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන දුර්වලතාවත් එක්ක ඒ අයට ආසාදනය වීමත් හරහා තමයි. ඔව් ඒකත් එකක්. අනිත් එක ආසාදනය වූ දරුවන් වෙනම වාට්ටුවකට දාන්න වාට්ටුවක් නැහැ. ඔක්කොම එකට තමයි ඉන්නේ. ඉතින් අපි තීරණය කරනවා අපි කොහොම හරි අපේ ඉලක්කයට යනවා. මහල් තුනකින් අපි දැනට සැලසුම් හදලා තියෙනවා. මහල් තුනක වාට්ටුවක් ළමා වාට්ටුවක් හදන්න. කිසිම කෙනෙකුට මෙවැනි රෝගී තත්වයකට ගොදුරු වෙන්නට එපා කියන ප්‍රාර්ථනය තමයි අපේ හිත්වල තියෙන්නේ. මොකද මේ ලෙඩ වෙන්න පුළුවන්. හැබැයි මේ ලෙඩත් එක්ක ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා කියන එක කොයිතරම් අපහසු දෙයක්ද. දැන් වෛද්‍යවරයෙක් විදිහට මං හිතන්නේ ඒක ගැනත් මං හිතන්නේ යම් අදහසක් ඔබතුමාගෙන්ම ලැබෙනවා නම් මං හරි කැමතියි. හේතුව අපි ජීවිතේ හිතන්නේ නැති පැත්තක්. අපි සාමාන්‍යයෙන් අපි දන්නවා අපිට ජීවත් වෙන්න සල්ලි ඕන. අපි දේවල් කරන්නේ සල්ලිත් එක්ක. හැබැයි ජීවිතේ සමහරක් වෙලාවට අපිට මගහැරෙන තැන් තියෙනවා. අපේ කෑම ටික, නිින්ද,
මේ කියන පුංචි පුංචි දේවල් අපි අතපසු කරගෙන ඊට පස්සේ මුළු ජීවිත කාලෙම අර හම්බ කරපු සල්ලි ටිකත් ලෙඩ රෝගවලට මුළු ජීවිත කාලෙම වියදම් කරන්න උනොත් අපි බලාපොරොත්තු වෙන ජීවිතය අපිට ගත කරන්න පුළුවන්. වෛද්‍යවරයෙක් නිසා මට හිතුණා ඔබතුමන්ගෙන් යම් අදහසක් මේ පිළිබඳවත් එකතු කරන්න ඕන හොඳයි කියලා. ඒකට අදහසක් දෙන්නත් ඕනේ. මොකද අපි කියන්නේත් ඒ වගේම ජීවිතයක් තමයි. ඔබතුමිය කිව්ව විදිහටම අපි අවුරුදු 50ක් ජීවත් වෙනවා නම් අපි අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 20ෙන් වැඩ කරන්න පටන් ගත්තොත් අවුරුදු 30ක් මහන්සි වෙලා අපි කෝටි ගාණක් හොයන ව්‍යාපාරිකයෙක් වුණත් අපේ ඔළුව වුණත් මහන්සි වෙනවා. ඔව්. එතකොට අපි අවුරුදු 30ක් හම්බ කරන සල්ලි අවුරුදු 30 අවසානයේදී ඊට වඩා ප්‍රමාණයක් අපි ලෙඩකට වීදම් කරනවා නම් අපි කරපු දෙයක් වැඩක් නැහැ. අපි කරලා තියෙන්නේ කාල බිල හිටපේ විතරයි. ඔව්. සහ ලෙඩ හදාගත්ත එක විතරයි. ඉතින් ඇත්තටම ඉස්සර නම් අපි කියන්නේ අපි බලා ගන්න ඕන අසනීපයක් තියෙනවද කියන එක සහ පරිස්සම් වෙන්න ඕන අවුරුදු 40න් පස්සේ කියලා. නමුත් දැන් නම් කුඩා කාලේ ඉඳලම අපි යහපත් චර්යාවන් පුරුදු වෙලා හොඳ විශේෂයෙන් හොඳ කෑම වේලක් අපිට නැති වෙලාම තියෙන දේ එක තමයි. පිළිකා ගැන කලින් කතා කරද්දිත් වැඩිහිටියන්ට හැදෙන පිළිකා වලින් ගොඩක් හැදෙන්නේ පොඩි කාලේ ඉඳලා අපේ ආහාර රටාව වෙනස්කම්. එතකොට ඒ හැම දෙයක්ම හදා ගන්න පුළුවන් නම් මම හිතනවා අපිට අනාගතයේදී හොඳ සෞඛ්‍ය සම්පන්න පරපුරක් හදා ගන්න පුළුවන් කියලා. හොඳයි. ඉතින් එලෙසින් අද දවසේදී පුණ්‍යතීර්ථය වැඩසටහනින් අපි හොයාගෙන ගියේ සුවසවිය පුද්ගලික රෝහලේ අධ්‍යක්ෂ ඉසුරු විජේරත්න වෛද්‍යතුමන්. ඔහු පිළිබඳව අපි කතා බහ කරා. බොහෝ දේ අපි ඔහුගෙන් දැනගත්ත සමාජ සත්කාර කටයුතු පිළිබඳව සහ මිනිසුන් වෙනුවෙන් කරන මේ මෙහෙවර පිළිබඳව. අවසාන වශයෙන් වෛද්‍යතුමනි, ඔබට පුළුවන් ඔබ කැමති අදහසක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මට කලින් සඳහන් අමතකුණා, මම මේ එන ගමනේදී අධ්‍යක්ෂකවරයෙකු වීමේ සිහිනයට මට උදව් කරේ මූලික වුණේ දැනට මීගම රෝහලේ සේවය කරන ලක්මාල් රූපරත්න වෛද්‍යතුමා. එතුමා තමයි මගේ ශක්තිය පාදම මේ රෝහලේ. ඊට අමතරව මගේ අම්මා තාත්තා, ඒ දෙන්න නැත්තම් අද මම වෛද්‍යවරයෙක් වෙලත් නැහැ, මම මෙතනත් නැහැ. මගේ අක්කලා දෙන්න හැමදාම ඒ දෙන්න මාත් එක්ක හිටියා, අදටත් ඉන්නවා. විශේෂයෙන් මගේ බිරිඳ සහ මා වටා ඉන්න මගේ සියලුම යහළුවන්. සමහරට නම මතක් ගන්නත් බැරි වෙන්නේ නැති ඒක තමයි, ඒ කට්ටිය තමයි මම ආදරෙන් සිහිපත් කරන්නේ. ඒත් එක්කම නමස්කාර පූර්වකව මම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය මහා සංඝරත්නයට. මොකද ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසන නැත්තම් ඒත් මම මෙතන නැහැ, වෙනත් පැත්තකට හැරෙන්න තිබ්බා. ඒ විදිහට තමන් ඉගෙන ගත්ත දෙයින් මේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් යමක් කරන්නට ඕන කියලා හිතලා තමයි ඉසුරු විජේරත්න වෛද්‍යතුමන් මේ විදිහට සමාජ සත්කාර කටයුතුත් කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුත් කරමින් තමන්ගේ මේ ජීවන මඟ ජීවන ගමන අරගෙන යන්නේ. ඉතින් මේ විදිහට අද දවසේදී පුණ්‍යතීර්ථය වැඩසටහන තුළින් අපට ඔහුව ඔබට හඳුන්වා දෙන්නට අවස්ථාව උදා වුණා. එලෙසින් දැන් සූදානම් වෙන්නේ පුණ්‍යතීර්ථය වැඩසටහන නිමාවටපත් කරන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා අපි යලිත් මුණගැහෙන්නේ මේ මාසේ 3 වන සිකුරාදා දවසේදී. එසේනම් ඔබට ඒතෙක් ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න සුබ දවසක්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ හිතක් වෙනුවෙන් වැඩක් කළ ඔවුන්ගේ කතාවයි පුණ්‍ය තීර්ථය.